න් ගැෙන දසේ උනුම්පත් මුලින්ම ඔබට එකෙනටන් පොට් සමින් ම චරිත නංචය මනුහේන්ද්‍ර බම නිසාාධ ගුණ වර්ධන අදත් මුලින් බවදහනය දවස උණුසුම් කළ ප්‍රධහන පුවත් සිරස්තල වෙතා මොරුන්ගේ වස්තියාදුවෙන් අසාර්ථක වූ රාජපක්ෂවරුන් පසුපසි. ලපත්ව නැති පලාස්තිික් ගන අපද්‍රව්ව්‍ය ප්‍රතිචක්්‍රය කරන කර්මාන්ත්‍ර ශාලාවලට දැඩි නීති. අතුරුදන් වුවන් පිළිබඳ කාරාලයේ අතුරු වාර්තාවගෙන ඩඩික්ෂණයට චනප්‍රතිගෙන් කැබිණත් අනුකමිටුවක්. පාකිස්ථානයට නව ජනාධීපතිවරය කු පත්වන ලකුණු. බලපත්්‍ර රහිත ප්ලාස්තිෙක් ගන අපත්‍රවවය ප්‍රතිචක්්‍රය කරන කර්මාන්ත පවත්වාගෙන අයට ඇ. එරහිව ැී නීති පේවරගන්නා පව අග්‍රාමාත්‍ය සමාවන්න බලපත්‍ර රහිත පලාස්තික් ගන පදවේ ප්‍රතිචක්‍රී කරන කර්මාන්ත පවත්වාගෙනන් අයට හිව දැඩී නීතිමය පේවරගන්න බව අග්‍රාමාත අනිිල් වික්‍රම සිංගමතා පවසනවාා පාර්ලිමිතුන්ත්‍රී ේෂ විතානගේ මහතා ජමුකල ප්‍රශ්යකට පිළතුරුතිමින් අග්‍රමාමත්්‍යවයා අද පාර්ලිමින්තුවේදීම මේ බව කියයාා සිටියා. ිස ක්ෂ ලපත්‍රවයක් නොමැතිව පලාස්ටික් ගන අපද්‍රව්ව්‍ය, ප්‍රතිචක්‍රී කරණය කරු ඩබන කර්මාන්ත පවත්වාගෙන ජනවා නම්. හ සම්බන්ධය මධ්‍යම පරිිසවල අධිකාරය විසින් නීතිමය පියවර ගන්න ඇත. දැන රතුපස්වල සිද්ධියහෙම නිර්මාණය වෙන්නේ ඒ ප්‍රදේශවල. පානය ජලවලට ඇති වෙච්ච ගැටලු කාරීතත්වයක් නිසා එවැනි අවධානමක් තියෙන ප්‍රදේශයක ජනතාවට තමන් පානය කරන ජලයවල පිරිසුදු භාවය පිළිබඳව පරීක්ෂණය කරගන්න අපිට රජය විසින් මැදිහත් වෙලා යන් සහයෝගයක් ලබාදීමට ක්‍රමවේදයක් තිබේ පලාස්ටික් ප්‍රති ශක්‍රීකරණය කරනු ලබන කර්මාංශාලාව ලින් පිටකොට ලබන අප ජලය යම් ප්‍රමාණයක් භූගත ජලියයට මුසුවීම සඳහා. ඉඩශලසෙන කර්මාන්තයක් යමක පවත්වාගෙන යන්නේ නම්. එම කර්මාතය පවත්වගෙන යාම සම්බන්ධය. ජාතික පාරිසරික පනත යටතේ නීතිම පියවර ගැනීමත් පුළුවන්ය. ඒ සන්ද උපරින් වසර දෙක සිරදඩුවමක් කෝ උපයල් දහදාකර නොවැඩි දඩමුදලක් පෝ මේ දඩුවම් දෙකේ එකවල් ලබාදිය හැකිය. ඒ වගේම ප්‍රස්ටික් ගන අපධභ්‍ය සම්බන්ධයෙන් පවතින නීතිරීති තවදුරට චක්තිමත් කිරීමට පිවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් නිසා ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරය අවධානය යොමු කිරීමට කැමති. ෘන් ූුවන් පිබඳ ොතුරු සොයා ැලීම සඳහා ස්ථාපනය කරන ලද. අතු දොන්වූ තැත්තන් පිළිබඳ කාර්යාලය අතුරු වාර්ථාව චනාධිපතිතුවා වෙත අද බහරදුන්නා. චනාධිපතිතුමා පැවසූේඒ පිළිබඳ ඉදිරි කටයුතු සඳහා කැබින් පතුරකාාවක් ඉදිරි පත්කර කැබිනට් අනු කමිටුවක්ද පත්කිරීමට කටියුතු කරන බවයි. තුරතැන් වූ ැනැත්තන් පිළිබඳ කාර්යාලේ අතුරු වාර්ථාව ජනනාතිපදිතුමාවෙත භාරදීමම අද සිදුකරුණේ පර්ලිමින්තු පරිස්ශ්‍රේදී. එම කාර්යාලේ සභපති නිතිද්ඥ ශාලිය පිරිස් මහතා මෙම අතුරු වාර්තාව ජනල්ධිපදිතුමාවෙත භාරදුන් අතර මසහයක් තුළ සිදුකෙරුණු පරික්ෂණ අනුව එය සකස්කරතිබුණ. හ ේ ල ගනි ල ග රත් පෙරහර චනදතිපති මෛත්‍රීපාල රිසය ැවතුමාගේ ප්‍රානත්තුවන් හැට කොළබ නිදහස් චත්‍රශවය අසල අරබවනවා. මහලි ක්‍රඩා උලිල වර්ශිකව සංවිධාන කරන්නේ එම කලාපවල ගොවි ද පුතුන්ගේ ක්‍රීඩා කවශල්ලයන් ඔප් නංවා ජාත්‍යන්තරයේ දක්වා ගෙනයාමේ අරමුණින්. මෙවර සැප්තබර් මස පහලව සහ දාශයන්ද තිදින ඇමිපිටිය මහලි ක්‍රඩන්ගයේ දී මෙම ක්‍රේඩාවුල පැත්වීමට නමිතයි. මෙවර මහවැලි ක්‍රීඩාවුලේ තේමාව වී ඇතේ ස්වන් පෝෂිත යුගයක් මහවැලිතාරන්නේට අපමන අගයක් ලෙසයි. මහවැලි කලාප දහයක ක්‍රීඩික ක්‍රීඩිකාවන් තුදහසක් පමණ මෙම ක්‍රීඩා උලල නියෝජනය කරනවා. මහවැලි ක්‍රීඩා තාරුන්නේ ගිරිසිලුව රගත්තු රත පෙරහර හෙට පෙරවරු හයට, ජනාධපති මෛත්‍රපාල සිල්සින ඇැතතුමාගේ ප්‍රධහනත්වෙන් කොළඹ නිදහස් චතුරස්්‍රය අසලින් ගමන් ආරම්භ කරනු ඇතියි. ලමිටුර එක්දහස් එකසේ එකොළහක මගගවා ගම්මාන එකසේ එකොළහක් පසු කරමින් කොළප සිට ඇමිලිපිටිය දක්වා මෙම ගිනිසිල්ව රැගෙනයාමට නේමිතයි මෙහිදී මෙම ගමන් මඟ දෙපස ගොවිබීම් සරකරීම සඳහා කොස් පැල එකක් ලක්ෂ එකලොස් දහස් එකසේ එකොළහක් ප්‍රධානයකිරීමේ රුකරෝපන වැරසටහනක් සංවිධහනකරතිබීම ද විශිෂත්වයාන් ජාතික ආර්ථිකට මහවැල සංහර්තන ව්‍යාරය දක්වුණ දායිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් ජනාතිපතිතුමාගේ උපදිස් පරිදි එය සංගධහන කරති වෙනවා. සර්වාගමික වතාවතුමධ්‍යේ දින දහයක් පුරා මෙම රත පෙළපාලිය ගමන් කරන අතර පාපදිහා යතුරුපදිසේයක් හා මහවැල ගිනිසිලුව රගත් ක්‍රේඩක ක්‍රේඩිකාවන් පස් දෙෙනෙක් ඊට එක් වනවා. මෙවර මහලි ක්‍රේඩා ලෙලෙට සහාගී වන ක්‍රේඩක ක්‍රේඩිකාපන්ට සවිශේෂී ප්‍රතිලාභ රසක් හැමීම ද විශේෂත්වයක්. පලම ස්ථනයට පත්වන මහවැලි කලාපේට ශාරේඩික සූතා අබධ්‍යස්ථානයක් හෙම වනු ඇති. මීට අමතරව හොඳම ක්‍රේඩකයාට සහ ක්‍රීඩිකාවට මහවැලි ඉඩමක් ලබාදීමට ද නමිතවති බෙනවා. සවිශේෂී දක්ෂතා ප්‍රකට කරන ක්‍රඩක ක්‍රේඩිකාවන් දසදනකුසදහ ක්‍රේඩා ශිෂ්ෂත්ව විශේෂ කක්‍රඩක ක්‍රේඩිකාවන් විසි දෙනකු වෙත රැකයා අබිමක පාටමමාලා පරි නමීමටද නේමිතයි. ොඳම ක්‍රඩකයා සහ ක්‍රේඩිකාව බිහිකරන පාසලට, ක්‍රේඩා උපකරණ ලබාතීම ඇතුළූ වැඩසටහන් වැසක්ද ක්‍රියාවටනක් වාති වෙනවා. ක්‍රේඩ හුලෙලේ සමාප්ති උත්සවය සහ තයාග ප්‍රතාානයසිදු කරන්නේ ජනාතිපති මෛත්‍රීපාල සිරිසන වැතතුමාගේ ප්‍රධනත්වෙන්. වර්මානයේ රට තුළ ස්ථාපිත කරැඇති රුහතේ, ප්‍රජාතන්ත්‍රවාදයේදී පවා සාර්ථක උද්ඝෝෂණයක් පැවැත්වීමට නොහැකිවීමෙන් පෙනී යන්නේ රාජපක්ෂලාට තවදුරටත් දේශපාලන අනාගතයක් නොමැති බවයයි දේශපාලන විචාරකීන් පෙන්වාදෙනවා. මහින්ද රාජපක්ෂපාලන සමය සිදු වූයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිීන් බර්ධනය කිරීමයි. ඔවන්ට හුරුපුරුදු මර්ධනය බිස ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය නොවන බව පැහදිලේ. බොන්ඩට වතුර ඉල්ලූ කල නිරාහිත සිවිල් ජනතාවට වෙඩිතබූ පාසල් සිසුවන් ඇතුළ, තිදෙනෙකු බරාදමුූ කටුනායික නිදහස් වලඳ කලාප උද්ඝෝෂණයේදී. රොෂෙන් චානක මෙන්ම හලාබත දිහිවර උද්ගෝෂණයේදි. ඇන්ටනී ප්‍රනාන්දුට වෙඩි තැබුවේ ඒපාලන සමේදී. ොළඹ නගේ සියලු රාජයේ ආයිතන වටලා ආණ්ඩුව වෙනස් කරන බවයි ඒපත්ත විපක්ෂ සඳදහන් කළේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබදදෙන් නාකයින් ජනතාවට උපදිස්දී තිබුණේ රාත්‍රියයේ කොළඹ නැවතීමට සිදුවේ හැකි නිසා කොඩා අදරුවන් ගෙදර තබා එන ලෙසයි. මහින්ද රාජපක්ෂ හිට පුද්ජනාතිපතිවරයා අද පෙරවරුවේද මාධ්‍යයට පැවසුවේ, රාත්‍රිය නොනිදා පහන් කිරීමට බලාපරොත්තු වන බවයි. එහෙත් හිට පුජ්ජනාතිපතිවරයා එසේ පවසා. පැකට දෙකකට පසු ජනතාව කොලවිින් පිටවීමට පටන් ගත්තා. නාමල් රාජපක්ෂගේ දේශපාලන ගමනේ වැඩිම බරක් තැබූ ක්‍රියන් විතය ඒකා බද්ධී අසාර්ථකම උද්ඝෝෂණය බවට පත් වුණේ එලෙසින්. සහභාගවීම සඳහා ඒක අබද්ධ විපක්ෂය නායකයින් ඔුන්ගේ සුපිරි නිවාසවලින් පිට වූයේ සුකෝපබෝගීවාහනවලින්. එහෙත් උද්ඝෝෂණයට සාමාන්‍ය ජනතාව පැමිණියේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවලින්. කෙසේ වුවද බලය තිබුණු කාලේ රාජ්‍යදේපුොල මංකොල්ල කමින් හම්ප කළ ධනය යුතුවා ඒක අබද්ධ විපක්ෂය ඔවන්ගේ ආධාරකරවාන්ට බොන්න දුන් දෙනයක් පමණක් ලෙස අද දේශපාලන ඉතිහාසයට එක්වනවා. දගෝෂණයට පෙර අගමැති රනිල් වික්‍රම සිංහ මහතා පාලිමේන්තුවේදී ඒකා අබද්ධ විපක්ෂයට ආරාධනා කරේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳන්නට කොළඹට පැමිණටලෙසයි. පසුගිය වසර තුන කාලය තුළදී ආණ්ඩුව මෙරට ඇතිකළ වෙඩස කුමක් දෙන්න පිළිබඳව. ඒක බද්ධ විපක්ෂයේ අධහරකරුවන්ට පවා අදදිනේ හොඳින් වැට හීති බුණා. පසු කියිය ආණ්ඩු කාලේ පැවති උද්ඝෝෂණ වලදී පොලිස් ප්‍රහාර අනිවාර්ය අංගයක් වුණ. සරසා විසිසන්ගේ සහ වරාජ්‍ය සේවකයින්ගේ ඔලුපැලීමට එකල ආණ්ටුවෙන් නොලිල බලයක් ලබාදී තිබුණා ඕනෑම අවස්ථාවකදී උද්ගෝෂණවලට එරහිව අධිකරනවලින් වාරණ නියෝක ගන්නට අවස්ථාව විවෘත්ධ කරතිබනාා. එහෙත් ඒක බද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය මකින් මහචන පීඩාවක් ඇතිවන බවටත් ජනාධිපතින් නිලනිවස අරලේ ගහමන්තතිරියය සහ. ආලිේතුව ඇටලීමේ සූදානමක් ඇති බවටත් කියමෙන් කුරුදුත්ත කොල්ලුපිටිය සහ තලංගබ පොලිසිමගින් ඉදිරිපත් කළ වාරණ ඉල්ලීමම් අධිකරනයෙන් ප්‍රතික්ෂේප කෙරුණා. ආන්ටු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රකාශයේ නිදහස අධකරනේ ස්වාධීනත්වය මේ ආණ්ඩුව යටති ආරක්ෂාාවන්නේ ඒආකාරියටයි. ඒකා බද්ධ විපක්ෂයෙන්නා කයින්ට තමන්ගේ ආධාරකරුවන් සමක එකට හිටගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව අදදිනේ පැහැදිලිවනා. ආධාරකරුවන් මහපාරේ පෙළපාලියෙන් එන විට මහින්ද රාජපක්ෂ ගෝටාවය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පාරට බැස්සේ හිල්ටන් ෂැන්ග්‍රරිලා සහ ටාත්් ජනතරපායේ හෝටල්වලිනි. ඒකාපත්ව විපක්ෂයේ නායකීන් ලෙස පෙනී සිටින අනකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආවේ සකෝප භෝගී රථයකිනිි. ආඩුව වෙනස්කර තමන්ට බලය අරගෙන දෙන්නට දවසේ කොලි රස්සාාවට ඩො ගොස් කොළඹ ආජනතාව අතරට වත්යන්න්නට රාජපක්ෂලාට අවශ්‍යතාවක්කඩො වීිය. ඔවුන් අතරට ගොස් අඩුතරමේ කෑවාද බිව්වාද අහන්ඩටවත් ඒකා බද්දේ අනෙකුත් නාකීන්ටද අවශ්‍ය නොවීිය. සල්ලි බෙදිල්ලත් අරක්කු බෙදිල්ලත් මහින්දු රාජපක්ෂලාට අලු දේවල්නොේ. පසුගිය ආන්ටුව පැවති කාලේදී චන්තිය කළේ මේ අල්ලස්වලින්දිය. බලිය නැතිවුනත් රාජ්‍ය දේපොළ මංකුල්ලකමින් හම්බ කළ සල්ලි වලින්, අද දවසේත් ඔවුන් පරන පුරුදු වැඩේ කළේය. සල්ලි බෙදා අරක්කු බෙදා තවදුරටත් අදරාජපක්ෂලාට බලය අල්ලා ගැනීමේ. උන්මත්තක ආශාව ඉටුකරගන්නට නොහැකි බවට. අද පැවති උද්ඝෝෂණය හොඳමනිදසුනකි. සල්ලි වලට අරක්කු බෝතලේට වහල්කම් කරන පිරිස. ක්‍රමන් අඩුවෙමෙන් පැවතිබ, රාජපක්ෂලාකයේ දේශපාලන අනාකතයට මරු පහරකි. මීට වසර දෙකකට පෙර මහින්ද යනයන තැනට එක වූ ජනතාව වෙනුවට දැන් ඔවුන්ට ඉතිරිවෙමින් පවතින්නේ මත්පැන් වලට හා සල්ලි වලට යට වූ වහලුන් පිරිසක් පමඩී. ජ පක්ෂලාගේ අදහස වීතිබුණේ තමන් විසින් හපකර දැමූ ට යලිත් ගොඩනගඩට ජනාතිපති ෛතරිපාල සිරිසේනට හෝ, අගමැති නිල් වික්‍රම සිංහට හැකිියාවක් නොලබුණු ඇතැයිකියාය. ඒත් වර්තමාන ආ්ටුව ජනනාතිපති වරයාාගේ සහ අගමැතිවරයාගේ නායිකත්වේ යටතේ. සියල්್ල ියෝග වලට සාಾර්ථකව මුහුණ දෙමින් සිට. ඕනෑම අයිකුට කොළඹට පැමිණ ආණඩුවට එරහිව උද්ගෝෂඩිය කර මල්ශාලාවකට රෝහලකට නොගොස්, ගෙදරයන්නට හැකියාව ලැබීතිබේ. නාමල් රාජපක්ෂලා රටවටේ ගොස් කතා පැවත්තුවාට, ෆaceස්ුක් ටී වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වාට දැන් වැඩක් නැත. ඔවුන්ගේ ආණ්ඩුුවකාලේ කළ වැලිකඩ සංහාරය, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයින් හතලිස් දෙකක් මරාදැමීම සුදුුවෑන් බිහිතිකාව මගින්. මිනිසුන් අතුරුදන් කිරීම වැනි අපරාධවල තරම දැන් ජනතාවට වැටහෙමින් තිබේ. මේ රාජපක්ෂලාට අවශ්‍ය වී ඇත්තේ වෙන කිසිවක් නොවේ. ආධාරකරුවන්ගේ කරමතිින් ගොස් හිරේ විලංකුවේ වැටන එකෙන් බේරෙන්න්නටය. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත්. මේ තරම් අසාර්ථක උද්ඝෝෂණයක් කොට රාජපක්ෂලාට මාරුවෙන්යට සිද වූයේ ජනතාව දැන් මේවා තේරුම් ගනිමිනි සිටින නිසාය. ජයිතිහාසික අවස්ථාවට තමන් අස්සලගේ සහයෝගැි පලාපොත් වෙනවා. එ අවසානඉන්න සියලදෙනාව. ඒම ර්කයි ර මියවට පාරය දයක්ක්න තරමකෙ වර මෙහම ක අඩු පෙලන්න පුළුවන්දන්නේ ොර වැඩ ගොල්ලො න්න නොකරම් ොරු ඩක්යිල අපි තමයි රන්නක්තාර නතිවටයි. ලාබරතුර මට ක් ට කියලා පගන . ඒකපත් විපක්ෂී වැලියට සහභාගේ වපපුද්ගලෙකු හදිසි රෝකි තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වතිබෙනවා. ඔහු වයිස අරුදු තිස් නමයක් වන පුත්ගලෙක බවයි පර්තා වන්නේ. මරණ පීක්ෂණේ හිටදිනේද සිදුකිරීමට නීමමිත බවයි රෝහල් ප්‍රකාශකේක් අයිටන් ප්‍රෘති්‍යංශය වෙත සඳහන් කළේ. මෙ අතර රැියදී බෙදා දුන් කිරි පැකට් විශ්වීම නිසා පුද්ගලින් කිහිප දෙනෙක් රෝගී වී කොළඹෙ ජාතික රෝහලට ඇතුළත් කරතිබෙනවා. රෝගී වූ බපුද්ගලින් රසක් දහනවයි අනුව සූසරිය සේවාව මකින් ජාතික රෝහල වෙත රගෙන ආබවයි, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. තැන් කෙටි විරාමයක්. ඒ පත්ත විපක්ෂයේ විරෝධතාවෙන් අනතුරව ආ්ඩුව ැ ඇතිතුරුන් පිරිසක් අදරාතුවී කොළ මඩගරයේ නිුරීක්ෂණ චරිකාවක නිරත වුණා මෙම නිරක්ෂණයෙන් අනතුරුව ඔවුන් මාත්‍යවිත අදහස් පල කළ. අප තවා මහින්ද රජපක්සමතුමාගේ ජනගංගාව බලන්න හන්ඳමට ජනගංගාව ගංගාවත් නෑ ගංගාවවිත ිච වතුර ටික් නෑ මේ නට ඉතුරුවෙච්ච බිින්දුවකුත් නෑ දැ අපි ඉන්න කොළම නගර මේ වැදගත්ම මධ්‍ය ලක්ෂයක් නගර ශලාාව කියර කියන්නේ විහාර මහදේවී උද්‍යානය කියන කියන්නේ. විශාල ජනතාවකට ඉන්ඩ පුළුවන් තනක්. ඉති අ මේ වටකරනවා කියරන්න කිව. අපිට දම් පේන්නේෙ නෑ. මේ වෙනකට කිසිමඒ ජනගංගාවක් තිය දිය සීරාවක් කොත් අපිට පේනෑ. ක් ො ඇ ොළ න ති න වා ො ල්್ೆ. මෙතනකිවා මේ කල්ල ගන්න යි කියලක අර කල්ලගන්නක ෙන් ගෙන පාරල්ල ඉන්නවා කියෙන යනවායි කියල කිවවා සංගි සදර්සන පවත් නයිකිලකිවවා. ඒ ඉද අපි මේ බලන්නාව කොල නගර ඇතුේ පුගටේ කොයිද ඉන්න කියෙම අපි ොයාගෙන යනගකම. ඉතින් අපි පේනවා කයිම කවරුවත් නෑ. අ අපිට කියන්න දයන මේකයි. මේක ඉතාම අයාාජ ඒවගේ මෙරටේ ජනතාව රවට් අන්න කරපු දෙයක්. අපිට මේ තුළින් පේනවා මේකගළන්ට උද්ඝෝෂණයක් කොත් කරන්න දන්නේ නෑ. ද පක් ර ද ාව ස බ ද රි කොತ ක් ಾති පක් ාන, ද පැ ති ධ්‍ය හමු කද මැ වතුරන් ක කිය පද ද තක් ට . මේ කන්ඩෑම මංහිතන්න ෑ මේ මරල්ලෙක වැටල තියෙන ප්‍රමාණ ඇටියට අඩුගාන හිට උද වැඩටක්ත් දෙතුන් සිය ඉතුර කරගන්න පුළුවන්ගේ. පවේ උට පව් මේ නොමේරු ලංකාේ දේශපාල ප්‍රවණතාවයන් ගැන අබෝධයක් නැති දේශපාලත්ඥන් කණ්ඩයමක් විසින්. අවේලාවේ නොගැලපෙන මොහතක නොගැලපෙන වැඩක් කරන්න ගහිල්ලා නාගත්ත අවස්ථාවක් මේ තරගෙන ඇතින. මේක මේ රජයවට්ටන්නවත් මේ කිසිදයක් නැවෙයි.ඒ පොහොට්ටුවේම ඇතුලේ ඊලංක නායකත්වේ තහවුරු කරගන්න කරපු ්‍යාපා වෙනදයක් නැවේ මේ පොහොටේ තියෙන නායකත්ව ප්‍රශ්නුඩ ඉදිරි යකත්වය කදාගන්න තමයි මෙන්න ජන විශාල ජනගහන ගේනවා කියලා මෙන්න මේ ව්‍යපාරයක් කාරම්භ කෙරෙ.න්තීමට මිනිසුන්ට බොන්න දීලා. කරක්කුබීල බස්වලට කෝටි ගානක් ගදංකල් කොළමට ගෙනල්ල. අන්තිමට කිසි දෙයක් නෑ. ඒගොල්ලෝ. අඩුව අර න්න්නතමයා ේ. ප ත ද ක ඩ ර න් හිට ත් නි රුන්ද ට ාරගන ේවල ේ හස කරල න්ට. මත් අපිටරන්ගේ හැට දන්න ආන්ඩු අගමන යන්වනන් තව ලාන්තරයක් මෙදනින්ඉදී. හැබයි ඒවගේ දැ මයාලා වෙනුවෙන් ආබමේ ජනතවාද පාරඉන්නේ. හැබැයි මේක මෙහෙවන නායක කාරකාදීන්. එක හෝටලයක් තමයි ාජ සමුද්‍ර හෝටලේ හස්සේ පන සත ස්විට රූම එක ුක් කරල්ලතිේවා. එක කණ්ඩාෑමට තවත් පිරිසක් හිල්ට නෝට්ලේ කාමර කීපයක් පුක්ල දින තවත් පිරිසක් සැංගිල හෝට්ලේ කාමරු පුුක්කල දින. ඒ මේක මේහෙවන රාජපක්ෂ පවුලියය ඒ හිතවතුන් අද රාජ්‍රය ගත කරන තැන. නිිය් චමතය ලසන්ත අලිග වන්න මහතාත් දුර කතරින් වේ සම්න්පය අදහස් දක්වා සිටිය. දැමුණනු අයිदिहा දක්ताම याගේ विरोधධताාව ත්ම ම सा ීती है තමා ोෂ යට හ ග आණंदු වි මත් සට වෙනවා विरोෝධ ताාව නොට පස ජනතාව ්‍රීය ුනතු हिना शු ැම මहिත රපතුද දම කටේ දී ම सමයි जानता අප ගත් වනි අපි කනග ට වැෙනවා විශේෂද අපේ හිතවත්තු मीීද ත है ක සව दाනने ර පිළිබව ියෝ චමත්‍යය රංචුන් රමනායක මහතා අධිකරණයට අපහස කළ බවට වන නඩුව වෙභාගීට ගැනීමට අධිකරණය දෙන නියම කලාා. දෙෙසම්බර් මස දහය එකොළහ සහ දොළහ එමදිනයන්. මාධි හමුවය කළ ප්‍රකාශයකින් අධකරණයට සහ නීතිතඥවරුන්ට අ අපහසයක්ක වූ බවටයි, ඒ මහතාට චෝදනාල්ල වීතිවෙන්නේ. මාධවී පස්තෙනකු ඇතුළු සාක්ෂිකරවන්ට මේළඟදින අධිකරණේ පෙනී සිටීමට සිතාසිනිකුත් කලා. අදල්න්න ප්‍රකාශය ඇතැම් මාධ්‍ය අයිතන නවත නැවත විකාශනය කරනවා. එතුළින් අධිකරණයට අපහසයක් වන බව න්‍යියජ මාතිවරයා වෙනුවෙන් පි සිටි නීතිතඥ්‍යවරයා කියා සිටිය. එම ආයතනවලට එරහිවද අධකරණයට අපහස කිරීමේ චෝදනාවට නඩුපැවරේයුතු බවයි ඔහු කියා සිටිය. මෙතරදි රංජර්රාමණයක කියන කලාකරුවව විරවත් පුද්ගලෙක් විදිරනෙේ ොු මහත් හඩක් නැති උසාාවියෙන් නීතියෙන් නීතික්‍රිව රුම්ගෙන් සහ පිනිස්සරවරුම්ගෙන් දූෂිත් හැමෝමනෙේ ජනගහලා ති පසක පිහිටුල වදද පුළුවන් විිනිසුරු රන්ව ඒයගින් පීඩාවට පතුරු ජනතාව වෙනුවෙන් තමයි මම ඉස්සරට ඇවිල්ල මගේ ජීවිතයාවදානම අරගෙන මේ සටන ගිනිය. ටපු ජதிපतिलेம் laitත්वரtungங்க සහ, विදු sandදේशन ්‍යmanණ কmissionन සभा හිටපු अධ्यक्ष generalால் அन्य पැල්පටயான අය ণको अभயாන පசम विවාदයටभ්‍යचනාद කය दिन ලपाதுண்ட. Aලබனपापනදායි. පසුක ජ තිපති වන සේ ශ්‍ර ලංකා විදුලි සන්දේෂ යාමල කොමිෂන් සබහවට අයත් රුපියල් මිියන හයිසියයක දලක් සවදධ්‍ය පරිහරණය සහ ඊට ආධහර අනුබලදී මේච්චෝදනාවට ඔවුන් වරදකරුවන් කර සිටිනවා. එම තීන්දුව අභියෝගයට ලක්කර මෙනු මෙම අභියාෝජන පෙත්සම ගුණු කරතිබන්නේ. එලබෙන සෑම ැතිරනක ෙක්ජාති පක්ෂයේ ජෑක්‍රණි කරන බව, පක්ෂයේ හලයකම් අත්‍යයක් කකිල රාච කායව සමහතා පවසනවා. මැතිවරන කල්දමිම නොව කලටවෙේලාවට මැතිවරන පැවැත්වීම වත්මන් රජයේ පිළිවෙත බවද අමත්‍යවරයා අවධාරණය කරනවා. සිරිකොත එක් ජාතිකපක්ෂ මුලස්ථාන පවැති මධ්‍යහමොකද අතවරයා මේ බව සඳහන් කලා. රේදට වාසිීම මැතිවන්. අපි ඊළං එන පලා සබා ඕනකට මුණ දීලා එවගේ ජයග ්‍රහනිගන්න පුළුවන් හම එකක් මරග ඊළඟ ජනාතිීපතිවරනයටි ශක්තිමත් ඔක්කොම එකතු වෙලා අප මුණ දෙන්න අපිසිල්ල සලුම් කරලාති. සියටට හැක්තියන්න තවම පහොටවට විරෝධී චන්ද මේසියට හැටක් සිට පනහයි කුතු කරගන්න තියෙන්නේ ඊළඟ ජනතිී පපතිවරන ජයග්‍රහණ කරන්න ඊළඟ ජනතිපතිවරනි ජයග්‍රහණ කරපුවාම. අවුරදු දහයක් පිට එක දිගට එක හුස්මට එක වැඩ පිරල්ක් ස්ේක් ාතික පක්ෂේ ම .

ජනතුක නිවාලීමට නැවත එනවා යන්න හිටපු ජනාධිපතිවරයාගේ අලු තේමාපාටේ බව අමාත්‍ය සජත් ප්‍රේවදාස මහතා පවසනවා. දෙවරක්ම ජනාධිපති දුූරිය ලබාගත් නමුත්. ජනතුක නිිවාලීමට, ඔහුට අමතක වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. සැමට සහන වැඩසට අහන යට තේ වලවේ ගඟ හරහා ඉදිවන පාලමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්ව වමෙන මාති්‍යවරයා මේ පව කියා සිටියේ. මේ ප්‍රදේශය! ජනාධිපති මන්දිරේ නියෝජනය කරා. දෙවතාවක්ම හිටපු ජනාධිපතිතුමා. දැන් අද එතුමාගේ තේමා පාතිය වෙලාති වෙෙන්නේ. එතුමා එනවලු ජනතුක නිවාලන්න. ම මහන්ද කැමති ජනාධිපති පුටුව ලැවුමවස්ථාවේ. ජනාධිපතිවරේක් පත්තන්නේ ඉල්ලුමට සකයමලබාදේ. ජනතාව ඉල්ලුව පාදම මොනොද සැෙව්ේ නැව්ෙන්න්නති වරායි. රස්සා බිහිනෝන වරාය. හම්බන්තොට සූරිය වැව බැදිගන්තොට හා ලියනගස්තොට ප්‍රදේශයා කරමින් නව පාලම ඉදිකරෙනවා. මේ සඳහා වැෑකිරෙන මුදල රපියල් ලක්‍ෂ දෙදහස් අට සිය විසි පහක්. සූරිය වැව අම්බලන්තොට ප්‍රදේශවල ජනතාවට මෙමගින් ප්‍රතිලාබ රැසක්හිමිවනු ඇති. සූරිය වැව විහාර්ගල මහා විද්‍යාලයේ සිසු දරුවන් පනස් අට දෙනෙකුට, ක්‍රීඩා උපකරණ ප්‍රධානය කිරීමක්ද අමාතවරයාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුුණා. Sri lankaute Kiigain 15 anීමlinදකිපti पाniie kirikarmanthe නිthaante,්‍රति х , amathe wij wijbuFA. Kiiga an samin Lத Pතුmin余the প্রka. ශ්‍ර ලංකාව හා ඕස්ට්‍රලයාා රජයන් අතර ඇති වූ ගිවිසමකට අනුව ඔස්ට්‍රரேලියාවෙන් කිරිගවයින් විසිදහසක්ෙන්වීම පළමුපියවර ලෙස ගවන් පදහසක් ආනෑන රීමට පියවරගෙනති බෙනවා. මෙ සඳ ඔස්ට්‍රේියයා රජියය ලබාී ඇතිමුදල ඩොළ මිියන හැත්ත දෙකා. මෙමකින් ශ්‍රීලංකාවේ ගවජාන සංචිතය එහළ නැක්වීම දේශය විදේශය ශත්‍රමවෙලදපොළේ ඉල්ලමට සරිලන දේශය ශ්‍රමකින් පහුණු කිරීම මූලික අර්මුණු අතරවනවා. සස්තත්වේ රිගවයින් විසිදහසක් අවුරුතු දෙකකින් ලබා කැනීමත්, තිරිසාර කිරිකර්මාන්තයක් ඇතිකිරීමත් ආනෑනික කිරිපිටි සීමකිරීමත්,මතුලින් අපේක්ෂා කරණ බව අමාත්‍ය විජිත් විජීහනිස සසා මහතා පෙන් වාදුண்டා. අද අතිකරු නාති පයිතුමා මේ දීර කිර ප්‍රචලිත කරන්න රට ී ර ෑ ස දරුව ො ඩ පි ි ආරම් නෙන ඒ ව කීම ල් කෝ ගම ම ද ලික මගම් අපට කිය . ොල් එක කරන්න කිරි ප්‍රමාණ ීර කිරි ප්‍රමාණේ සාන්ධ ග ල් හද ටි ග එක ොල් ට හදන් ෙන න ීදර හ ගොල් ට න්. ම ී ර ද ද ල් ක මග ර රගෙන වැඩ අ . පරිමාණ ිල්කරමාන් ශා යක ැිලින් පත්්‍රිකා වන්ුමත කරගෙන නිදිය ගම කිරිකරමාණ ශාපතිී ආරම්භග. ඒස් ඔබගේෙන් අදට නියමිත අයිටයෙන් ප්‍රවෘති අවසන්. ඔබට සුවරාත්‍රයක් www.ipnnews.telk.